ආය ස්මාර්ට්ෆෝන් එකක් ගන්නවා බොරු තියෙන ස්මාර්ට්ෆෝන් එක රැකගන්න එක තමයි හොඳම දේ. ඔයාලා දන්නවා මේ වෙනකොට ස්මාර්ට්ෆෝන් මාකට් එක නිසාම ගොඩක් අයගේ කමෙන්ට්ස් ඇවිල්ලා තිබුණේ මෙන්න මේ විදිහට. මගේ කලින් වීඩියෝ එක බැලුවා නම් මම ඒකේ link එක පහල දාලා තිනවා. ඔයාලට දැනගන්න පුළුවන් වෙන්නේ නැති මේ වෙලාවේ ශ්‍රී ලංකාවේ අඩුම ගානට පුළුවන් ගන්න ස්මාර්ට්ෆෝන් එක රුපියල් කීයද කියලා. ඒ වගේම මම ඔයාලට කිව්වා ඔයා ෆෝන් එක ගත්ත ගානයි අද ගානයි කමෙන්ට් කරන්න කියලා. ඔයා මගේ වීඩියෝස් ෆොටෝස් වල බැලුවොත් මෙන්න මේ විදිහට අපිට දරා ගන්නවත් බැරි විදිහට ස්මාර්ට්ෆෝන් මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා පැහැදිලිවම බලා ගන්න පුළුවන්. ඒත් එක්කම තමයි ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක ඔයා හරියට පාවිච්චි කරේ නැත්නම් අලුත් එකක් ගන්න එක කෙසේ වෙතත් ඔයාගේ තියෙන එක රිපෙයා කරගන්නවත් අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. අහන්නකො ඩිස්ප්ලේ එකක් රීප්ලේස් කරන්න යන ගාන කලින් රිපෙයා ගන්නමටම කරගන්න පුළුවන්. දැන් හේතුව A52 A50 ඩිස්ප්ලේ එකක් ඉස්සරහම 20000කට දාගත්තා. දැන් අර ඩිස්ප්ලේ එකම 39000ක් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් ඒක රිපෙයා කරන්න අවශ්‍ය කොටස් ශ්‍රී ලංකාවට ගෙන්නන්නත් මේ වෙනකොට පොඩ්ඩක් අදිමදි කරනවා මේ ෆෝන් කම්පැනිස්. ඒ වගේම මිලත් ගොඩක් ඉහළ ගිහින් තියෙනවා. ඉතින් ඒ නිසා අර වාහන වලට සිද්ධ වුණු දේ තමයි මේ වෙනකොට ස්මාර්ට්ෆෝන් වලටත් සිද්ධ වෙලා තියෙන්නේ. මොකද්ද අපි පාරට ගිහින් බැලුවොත් දැන් අලුත් වාහනයක් යන්නේ නැහැ නේ. තියෙන පරණ වාහන මොනවා හරි කෑලි එල්ලගෙන පාර යනවා බලා ගන්න පුළුවන්. මේකට හේතුව තමයි වාහන ශ්‍රී ලංකාවට ගේන එක රිස්ට්‍රික්ට් කරලා තියෙනවා. වගේම මිල ගණන් අපිට දරා ගන්න බැරි විදිහට ඉහළ ගිහින් තියෙනවා. ඉතින් එතකොට පරණ එකක් හරි කොහොම හරි පාවිච්චි කරන්න තමයි මිනිස්සු පෙළඹෙන්නේ. අනෝක මේ වෙනකොට ස්මාර්ට්ෆෝන් වලට සිද්ධ වෙලා තියෙනවා. ඇයි මම ස්මාර්ට්ෆෝන් ගැන කතා කරන්නේ? මේ වෙනකොට සාමාන්‍ය මිනිස්සෙක්ට අනිවාර්යෙන් අත්‍යවශ්‍ය උපාංගයක් විදිහට අපිට ස්මාර්ට්ෆෝන් එක හඳුන්වන්න පුළුවන්. අපි කෝල්ස් ගන්න SMS ගන්න විතරක් නෙමෙයි මේ වෙනකොට අපි TV එක රීප්ලේස් කරලා තියෙනවා ෆෝන් එකට, අපි එලාම් එක රීප්ලේස් කරලා තියෙනවා ෆෝන් එකට, අපි පිටරටවල් වලට කෝල්ස් ගන්න පාවිච්චි කරනවා, වීඩියෝ කෝල් එකක් පවා ගන්න අපි පාවිච්චි කරනවා මෙන්න මේ සෝෂල් මීඩියා වගේ දේවල් එකත් ෆෝන් එක හරහා. ඒ වගේම ගොඩක් අය තමන්ගේ ඔෆිස් එකේ වැඩ, ඒ වගේම ළමයින්ට අධ්‍යාපනය සඳහා මේ හැම දෙයකටම අපි මේ වෙනකොට ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරනවා. කලින් නම් ෆෝන් එකක් ලැප්ටොප් එකක් ළමයෙක් පාවිච්චි කරන එක අවුලක් විදිහට වැඩිහිටියෙක් සලකුවට දැන් හැම වැඩිහිටියම උත්සාහ කරන්නේ තමන්ගේ ළමයාට කොහොම හරි ස්මාර්ට්ෆෝන් එකක් අරන් දෙන්න. මේකට හේතුව තමයි හැම අත්‍යවශ්‍ය උපාංගයක් බවට ස්මාර්ට්ෆෝන් එක පත් වෙලා තියෙන නිසා. ඉතින් මේත් එක්කම දැන් මේ ප්‍රශ්නෙත් එක්කම ගොඩක් අය මගෙන් අහලා තිබුණා තියෙන ස්මාර්ට්ෆෝන් එක බොහොම පරිස්සමින් රැක ගන්න ඕනේ. මොකද අලුත් එකක් ගන්නත් විදිහක් නැහැ. ඒ වගේම තියෙන එක රිපෙයා කරගන්නත් ගොඩක් මිල ගණන් යනවා. කොහොමද අලුත් ෆෝන් දැන් ගන්න යන්නේ? කොහොමද අර ෆෝන් එක තමයි අදලා ගන්න. ඕකේ. හැබැයි ඒකත් දෙගුණයක් රිපෙයා කොස්ට් එකත් මේ වෙනකොට ගණන් ගිහින්. ඉතින් ඒ නිසා මම හිතුවේ නැහැ ශ්‍රී ලංකාවේ අපි කවදාවත් මෙන්න මේ වගේ වීඩියෝ එකක් කරන්න මට සිද්ධ වෙයි කියලා. කොහොමද තමන්ගේ තියෙන ෆෝන් එක මැනිකක් වගේ රැකගන්නේ කියන එක ගැන වීඩියෝ එකක් කරන්න වෙයි කියලා හිතුවේ නැහැ. නමුත් අපිට ඒක කරන්න සිද්ධ වෙලා තියෙනවා. පුංචි පුංචි දේවල් පවා දැන් අපි ෆෝන් එක ආරක්ෂා කරගන්න මේ තියෙන ෆෝන් එක ආරක්ෂා කරගන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් එහෙනම් බලමු එකින් එක අපි ස්මාර්ට්ෆෝන් එකේ වැඩි හානි වෙන්නේ නැති වෙන්න මේ ෆෝන් එකේ ආයු කාලය වැඩි කරගන්න පුළුවන් විදිහට කොහොමද ෆෝන් එක පාවිච්චි කරන්න කියලා. ඉතින් ෆෝන් එකක් අපි අතට ගත්ත ගමන් මේකේ ෆිසිකල් ඇපියරන්ස් එක ගැන තමයි අවධානය යොමු කරන්නේ. ෆෝන් එකේ පෙනුම කොහොමද, ෆෝන් එකේ ඩියුරබිලිටි කොහොමද කියලා අපිට අවබෝධ කරගන්න මේක හොඳම උදාහරණයක්. ඇත්තම හයි-එන් ෆෝන් එකක් ගත්තොත් ලෝහ වගේ පාවිච්චි කරලා තමයි මේ ෆෝන් එකේ බොඩි එක සම්පූර්ණයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඩියුරබිලිටි එක වැඩි. වැඩිම වුණොත් ෆෝන් එක උඩ ඉඳන් වැටෙනකොට පොඩ්ඩක් තැලෙයි, එහෙමත් නැත්නම් පොඩි සීරීමක් යයි. එහෙම නැතුව මේක හානි වෙන්න මේගොල්ලෝ නිර්මාණය කරන්නේ නැහැ. මෙටල් වලින් තමයි ගොඩක් වෙලාවට මේ හයි-එන් ස්මාර්ට්ෆෝන් නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ස්මාර්ට්ෆෝන් එකක් අතර ගත්තම මේකේ බැක් එකක් තියෙනවා. බැක් එක නිර්මාණය කරනවා මෙටල් වලින්, එහෙම නැත්නම් ප්ලාස්ටික් වලින්, එහෙම නැත්නම් ග්ලාසස් වගේ දේවල් පාවිච්චි කරලා. දැන් ප්ලාස්ටික් වගේ එකක් පාවිච්චි කරනවා නම් ගොඩක් වෙලාවට මේ කැඩෙන බිඳෙන නිකන් සෞතුම වෙලා යන්න තියෙන අවදානම අඩුයි. නමුත් හයි-එන් ෆෝන් එකක් ගත්තොත් මේකේ ග්ලාස් බැක් එකක් තිබ්බොත් මේක වැටුණ ගමන් සම්පූර්ණයෙන්ම කැඩිලා යනවා. ඉතින් අනිත් දේ තමයි ඒක රීප්ලේස් කරන්නත් ලොකු ගාණක් යනවා. මෙටල් වගේ දෙයක් පාවිච්චි කරලා තිබ්බත් අවුලක් වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක හදලා තියෙන්නේ මොන මැටීරියල්ස් වලින්ද කියලා බලන්න පොඩ්ඩක් සර්ච් එකක් දාන්න. එතකොට GSM Arena වගේ වෙබ්සයිට් එකක් මේ විදිහට එන්න ඉඩ තියෙනවා. මේකේ මැටීරියල්ස් වලට ගිහිල්ලා බලන්න ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරලා තියෙන මැටීරියල්ස් මොනවද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට බැක් එක හදලා තියෙන්නේ මොකෙන්ද? මෙන්න මේ ෆ්‍රේම් එක හදලා තියෙන්නේ මොකද? මේ ෆ්‍රේම් එක සමහර වෙලාවට ලෝහ වලින් හදනවා, සමහර වෙලාවට මේක ප්ලාස්ටික් වලින් හදනවා. ඉතින් එතකොට ඔයාලට අවබෝධයක් තියෙන්න ඕනේ තමන්ගේ ෆෝන් එක හදලා තියෙන්නේ මොන මැටීරියල්ස් පාවිච්චි කරලාද කියලා පොඩ්ඩක් සර්ච් කරලා ඉගෙන ගන්න. අවසාන වශයෙන් තමයි මේකේ ඩිස්ප්ලේ එක හදලා තියෙන්නේ කොහොමද කියලත් අපි බලන්න ඕනේ.
මේක අපිට නිකම්ම නිකන් ග්ලාස් එකක් කියලා හිතුණාට ඇත්තටම මේක ටෙම්පර්ඩ් ග්ලාස් එකක්. මේක පදම් කරපු වීදුරුවක්. ඔයාලා දන්නවා ගොරිල්ලා ග්ලාස් යොදනවා කියලා අපි කියනවා. එතකොට ස්ක්‍රැච් රෙසිස්ටර් එමන් නැත්නම් මේ හීරෙන සුළු බව අඩුයි බිඳෙන සුළු බව අඩුයි කියලා තමයි මේගොල්ලෝ මේක මාකට් කරන්නේ. නමුත් ගොරිල්ලා ග්ලාස් වර්ෂන්ස් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. කොහොම නමුත් ඩැමේජ් වෙන්න ඉඩක් තියෙනවා. හැබැයි ටිකක් අඩුයි. කොහොම හරි ෆෝන් එකක් අපි ගන්නකොට ගොරිල්ලා ග්ලාස් එකක් දාලා තියෙනවද කියලා බලන්නෙත් අන්න ඔය නිසාම තමයි. කොහොම හරි ඔයාගේ ෆෝන් එක මොන විදිහට හදලා තිබ්බත් මේ දේවල් අපිට ප්‍රොටෙක්ට් කරන්න සිද්ධ වෙනවා. ඔයාලා පේනවා දැන් මගේ අතේ මේ තියෙන ෆෝන් එක මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ලක්ෂ 6ත් 7ත් අතර ගානකට තමයි අලෙවි වෙන්නේ. හිතන්නකෝ මේක බිම වැටලා ඩැමේජ් වුණොත් අපිට රිපෙයා කරන්න ලොකු මුදලක් වැය වෙනවා. ඉතින් එතකොට තමයි අපි මේ බෑක් කවර් කියන ඔප්ෂන් එකට මුලින් වෙන්නේ. ගොඩක් වෙලාවට මිනිස්සු හිතනවා බෑක් කවර් එකක් අපි දාගන්නේ ලස්සනට කියලා. මොකද AliExpress වගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයා සර්ච් කරලා බැලුවොත් මේ වගේ විවිධ බෑක් කවර්ස් අපිට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. නමුත් මෙන්න මේ වගේ ප්ලාස්ටික් මිශ්‍ර වෙච්ච රබර් වගේ මෙටීරියල් එකකින් හදපු නිර්මාණය කරපු ගොඩාක්ම හાર્ඩ් නැති ප්ලාස්ටික් නොවන රබර් වගේ ගතියක් තියෙන බෑක් කවර් එකක් පාවිච්චි කරොත් තමයි ඔයාගේ ෆෝන් එක සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන්න හැකියාව ලැබෙන්නේ. ඒතර මේ ෆෝන් එක හදිසිය ඔයා බිම මේසයක් උඩ වැලි තියෙන තැනක තිබ්බත් මේ බෑක් කවර් එක තමයි බිම වදින්නේ. ෆෝන් එකට හානියක් වෙන්නේ නැහැ. අනිත් එක තමයි ඔයාලට පේන්නේ නැති මේකේ හાર્ඩ් තමයි මේ කෝනර්ස්. ෆෝන් එක බිම වැටෙනකොට මෙන්න මේ හાર્ඩ් කෝනර්ස් තමයි වදින්නේ. ඉතින් එතකොට ෆෝන් එකට ඩැමේජ් වෙන්න තියෙන අවදානම ගොඩාක් අඩු වෙලා යනවා. ඒ වගේම ෆෝන් එක මේ අතට වැටුණත් ඔයාලට පේන ඇති මේ ෆ්‍රේම් එකක් උඩ තමයි ෆෝන් එක තියෙන්නේ. ඩිස්ප්ලේ එක බිම අතට වැටුණත් ඔයාලට පේන ඇති ෆ්‍රේම් එකක් උඩට තමයි හිටින්නේ. යට පොඩි හිඩසක් හිටිනවා. ඉතින් ඒ නිසා බෑක් කවර් එකක් පාවිච්චි කරනකොට ඔයා හැමතිස්සෙම ලස්සන ගැනත් හිතන්න. නමුත් ලස්සනට වඩා ඔයාගේ ෆෝන් එක ආරක්ෂා කරගන්න කැමති නම් ඔයාලට පුළුවන් මේ ආරක්ෂාකාරී විදිහට පාවිච්චි කරන්න පුළුවන් බෑක් කවර් එකක් පාවිච්චි කරන්න. ඉතින් මම කලින් කිව්වා වගේ පොඩි ලින්ක්ස් කීපයක් එහෙම පහලා දාන්නම් කොහොමද AliExpress එකේ ගොඩක් අඩුවට මේ වගේ බෑක් කවර්ස් මිලදී ගන්න කියලා. ඔයාටම ඔයාගේ ෆෝන් මොඩල් එක සර්ච් කරලා එකෙන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් පළවෙනි දේ තමයි අපිට සරලවම කරන්න පුළුවන් පොඩි මුදලක් වියදම් කරලා ඔයාගේ ෆෝන් එක ආරක්ෂා කරගන්න බෑක් කවර් එකක් දාගන්න එක. දෙවෙනි එක තමයි අපි ස්ක්‍රීන් ප්‍රොටෙක්ට් එකක් පාවිච්චි කරන එක. මම කලින් කිව්වා ස්මාර්ට්ෆෝන් මම ගාව ගොඩක් තියෙනවා. සමහර වෙලාවට මේ ස්මාර්ට්ෆෝන් එකට ස්ක්‍රීන් ප්‍රොටෙක්ට් එකක් නැති වුණොත් මේ දේවල් හීරෙන්න, ස්ක්‍රැච් වෙන්න, බිඳෙන්න පොඩ්ඩක් ට්‍රයි කරනවා. ඉතින් මම මේ ගැන කලින් වීඩියෝස් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ස්ක්‍රීන් ප්‍රොටෙක්ට් එකක් තනියමම අලව ගන්න. දැන් මේ වගේ දේවල් AliExpress එකේ අපිට බලා ගන්න පුළුවන් පොඩ්ඩක් සර්ච් කරලා බලන්න ඔයාගේ ෆෝන් මොඩල් එකත් එක්ක. මේකෙන් වෙන දේ තමයි අපි මොනවා හරි බලයක් මොනවා හරි ටිකක් ප්‍රෙෂර් එකක් ස්ක්‍රීන් එකට ආවොත් මේ අලවල තියෙන ටෙම්පර්ඩ් ග්ලාස් එකට එහෙම නැත්නම් ස්ක්‍රීන් ප්‍රොටෙක්ට් එකට තමයි මේ ඩැමේජ් එක වෙන්නේ. එතකොට අපිට ඒක රිමූව් කරලා පොඩි ගණන් දීලා තවත් ස්ක්‍රීන් ප්‍රොටෙක්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි අපිට මේකෙදි හම්බෙන ලොකුම බෙනිෆිට් එක. අනිත් එක තමයි ෆෝන් එක සාක්කුවේ දාගෙන ඉන්නකොට, බෑග් එකක දාගෙන ඉන්නකොට, මේසයක් උඩ තියෙනකොට දූවිලි වගේ දේවල් තිබුණොත්, හානි වෙන දේවල්, යතුරු කැරල්ලක් වගේ දේවල් තිබුණොත් සාමාන්‍ය ස්ක්‍රීන් එක හානි වෙන්න ඉඩ තියෙනවා. ඒක ආරක්ෂා කරන්න තමයි අපි මෙන්න මේ වගේ ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ස්ක්‍රීන් ප්‍රොටෙක්ට් එකක් පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නිසා බෑග් කවර් එක වගේම ස්ක්‍රීන් එක ආරක්ෂා කරගන්න ස්ක්‍රීන් ප්‍රොටෙක්ට් එකක් ඔයාට වැදගත් වෙනවා. ඉතින් කලින් වගේ නෙමෙයි දැන් ඔයා ෆෝන් එකේ ස්ක්‍රීන් එක රීප්ලේස් කරන්න ගියොත් සමහර විට ඒක ශ්‍රී ලංකාවේ නැත්තම් ඔයාට ඒක ආනයනය කරනකන් ඉන්න සිද්ධ වෙනවා. දැනටමත් ඔයාගේ ෆෝන් එකේ ඉරක් ක්‍රැක් වෙලා තියෙනවා නම් මොනවා හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් උත්සාහ කරලා බලන්න ප්‍රයිස් එක කීයක් වෙනවද ඔයාගේ ඩිස්ප්ලේ එක රීප්ලේස් කරන්න කියලා. මොකද ඉස්සරහට තවත් මිල වැඩි වෙනවා. පුළුවන් නම් ට්‍රයි කරලා ඒක රීප්ලේස් කරලා ටෙම්පර්ඩ් එක කලව ගන්න. එහෙම නැත්නම් ඔය විදිහටම පාවිච්චි කරන එක තමයි වඩාත් සුදුසු වෙන්නේ ඔයාට ෆෝන් එක ඇති වෙනකන්. මේ වගේම වැදගත් දෙයක් තමයි ඔයාගව ලොකු හයි එන්ඩ් ෆෝන් එකක් තියෙනවා නම් මේකේ කැමරා ලෙන්සස් කීපයක් තියෙනවා. හිතලා බලන්න මේ කැමරා ලෙන්ස් එකක හීරිලා ගියොත්, මේකේ මොනවා හරි ගෑවුනොත්, මේක ඩැමේජ් වුනොත්, බිම වැදිලා ක්‍රැක් වුනොත් කැමරා එකෙන් පේන දේවල් වලත් මෙන්න මේ ක්‍රැක් එක හිටින්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් කැමරා එකෙන් හරියට දේවල් පේන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මේ වෙනකොට මාකට් එකේ මේ කැමරා ලෙන්සස් වලටත් වෙනම ප්‍රොටෙක්ටර්ස් තියෙනවා. අර ටෙම්පර්ඩ් ග්ලාස් වගේම තමයි මෙන්න මේ වගේ ප්‍රොටෙක්ට් එකක් ඔයාලට සවි කරගන්න පුළුවන්. මේකේ දේවල් පොඩ්ඩක් දෙපාරක් හිතන්න ඕනේ. මේ කැමරා එක හරහා ආලෝකය යනකොට ඒක හොඳම ක්වොලිටි එකෙන් එන්නේ මේක මේ හදලා තියෙන විදිහට තියෙනකොට තමයි. අපි පොඩි කැමරා ප්‍රොටෙක්ට් එකක් මේකට යොදපුවම යම් තාක් දුරට කැමරා එකට එන එළිය අඩුවීමක් සිද්ධ වෙනවා. ඒක ඔයාලට නොටිස් වෙනවා නම් ඒක ඔයාලට පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. නමුත් ඒක පාවිච්චි කරනවා නම් වඩා සුදුසුයි. ඇයි මේක පාවිච්චි කරන්නේ? දැන් අපි Android ෆෝන් එකක් අරගෙන බැලුවත් ඔයාලට පේනවා ඇති බොඩි එකට වඩා ඉලිප්පිලා ඉස්සරහට ඇවිල්ලා තමයි කැමරා ලෙන්ස් එක තියෙන්නේ. iPhone එක අරන් බැලුවත් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. අපි ෆෝන් එක බිම තියෙන වාරයක් ගානේ ලෙන්ස් එක තමයි බිම වදින්නේ. එතකොට ඒක ආරක්ෂා කරගන්න අපි අනිවාර්යෙන් අවධානය යොමු කරන්න ඕනේ. එතකොට ඔයා කැමති නම් ඔයාලට පුළුවන් වගේ කැමරා ලෙන්ස් එකටත් ප්‍රොටෙක්ට් එකක් පාවිච්චි කරන්න. ඔයාලා දන්නවා ඕනම දෙයකට ආයු කාලයක් තියෙනවා. අපි බල්බ් එකක් මිලදී ගන්නකොට ඒකේ ගහලා තියෙනවා මේක වැඩ කරන්නේ පැය 700යි.
මේක වැඩ කරන්නේ පැය මෙච්චරයි කියලා. ඉතින් අන්න ඒ වගේ තමයි ඕනෑම දෙයකට ආයු කාලයක් තියෙනවා ස්මාර්ට්ෆෝන් එකකට පවා. ඒ වගේම ඒක අවට තියෙන උෂ්ණත්වය, ඒක තියෙන රූම් ටෙම්පරේචර් එක මේ වගේ ගොඩක් දේවල් බලපානවා මේ ආයු කාලය අඩු වැඩි වෙන්න. ඉතින් හිතන්නකෝ මේක මේ තියෙන ඩිස්ප්ලේ එකනේ ෆෝන් එකේ ටිකක් අපිට අපිත් එක්ක ඉන්ටරැක්ට් වෙන ගැජට් කැල්ල. ඉතින් එතකොට මේකටත් තියෙනවා ආයු කාලයක්. මේක පුංචි පුංචි පික්සල්ස් වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මේකේ ආයු කාලයත් අපිට පුළුවන්, ඒ කියන්නේ ආයු කාලය ඉවරුනම මේක නිකම්ම නිකන් වැටෙන්නේ නැතුව වුණත් මේක ඩැමේජ් වෙනවා. කලර්ස් නැති වෙලා යනවා. එතකොට මොනවහරි ඩොට් ඩොට් එන්න ඉඩ තියෙනවා. එතකොට බ්‍රයිට්නස් අඩු වෙලා යන්න ඉඩ තියෙනවා. මේ වගේ ඩැමේජස් ගොඩක් එන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට මේක ආරක්ෂා කරගන්න නම් අපිට සිද්ධ වෙනවා කලින් වගේ හිතේ හැටියට ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි නොකර මේ ස්ක්‍රීන් එක පුළුවන් තරම් ආරක්ෂා වෙන විදිහට අවශ්‍ය වෙලාවට විතරක් ස්ක්‍රීන් එක ඔන් කරලා පාවිච්චි කරන්න පටන් ගන්න. මොකද මම දැකලා තියෙනවා සමහර අය කියන දේක් තමයි ගොඩක් වෙලාවට යාලා නිදිනකොට YouTube එකේ සින්දු ප්ලේ වෙන්න දාලා ස්ක්‍රීන් එක ඔන් කරලා තමයි යාලා නිදාගන්නේ. එතකොට එළි වෙනකන් එයාගේ ප්ලේලිස්ට් එක YouTube එකේ ප්ලේ වෙනවා. මේ සමහර අය කරන දේවල්. ඉතින් එතකොට ෆෝන් එක අර අනවශ්‍ය වෙලාවටත් ෆෝන් එක ස්ක්‍රීන් එක ඔන් වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ දේවල් ඔයාලට අවම කරගන්න සිද්ධ වෙනවා. මේ දේවල් වලට වෙනම සොලියුෂන්ස් ඔයාලට ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම බ්‍රයිට්නස් මැක්සිමම් දාගෙන ගොඩක් අවුව වෙලේ වගේ එළිය පාවිච්චි කරන කෙනෙකුට පවා සමහර විට ෆෝන් එකේ ලයිෆ් ආයු කාලය, මේක ස්ක්‍රීන් එකේ ආයු කාලයට බලපාන්න ඉඩ දෙනවා. ඉතින් ඒ නිසා සාමාන්‍ය බ්‍රයිට්නස් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට හැමතිස්සෙම අඩු කරගෙන ඊට පස්සේ ඔයාලට අවශ්‍ය වෙලාවට විතරක් ස්ක්‍රීන් එක අනවශ්‍ය විදිහට ඔන් කරගන්න ඉන්නේ නැතුව සමහර වෙලාවට අපිට අර ඔල්වේස් ඔන් ස්ක්‍රීන් එක පවා ඕෆ් කරගෙන පාවිච්චි කරන්න පුළුවන් නම් ඔයාගේ ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ එකේ ආයු කාලය වැඩි කරගන්න යම් කිසි උදව්වක් ඔයාට ලැබෙනවා. ෆෝන් එක ඇතුලේ තියෙනවා බෝඩ් එකක්. මේ බෝඩ් එකට තමයි ෆෝන් එකේ ස්ටෝරේජ් එක, ප්‍රොසෙසර් එක, GPU එක, RAM එක, ස්ටෝරේජ් එක, මේ ෆෝන් එකේ සම්පූර්ණ බ්‍රේන් එක, සම්පූර්ණ ෆෝන් එක සම්පූර්ණයෙන්ම ෆන්ක්ෂන් වෙන දේවල් රඳවලා තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඕනම දෙයක් මේක හරහා මේ විද්‍යුතය යනකොට මේක හීට් වෙනවා, මේක රත් වෙනවා. ඉතින් මේ දේවල් කන්ට්‍රෝල් කරන්න ගොඩක් වෙලාවට ස්මාර්ට්ෆෝන් ඇතුලේ විවිධ උපක්‍රම යොදලා තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් අපි ඕව පාවිච්චි කරනවා නම් ඕනවට වඩා රත් වෙන්න දෙනවා නම් අපි අනව ඒ කියන්නේ ෆෝන් එකේ කරන්න පුළුවන් දේවල් වලට වඩා දේවල් කරනකොට මේක ඇතුලේ තියෙන බෝඩ් එක, GPU එක, CPU එක, ස්ටෝරේජ් එක පවා රත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒකත් මේ ෆෝන් එකේ ආයු කාලයට අනිවාර්යෙන් බලපානවා. අර මම කලින් කිව්වා වගේම තමයි ඕනවට වඩා රත් වෙන එක. ඉතින් එතකොට ඒක කොහොමද අපි වළක්වගන්නේ? ගොඩක් වෙලාවට ෆෝන් එක හදලා තියෙන්නේ පොඩි පොඩි ඇප්ස් පාවිච්චි කරන්න. මේකේ රන් කරන්න බැරි ඇප් එකක් මේකට දැම්මොත් මේ ෆෝන් එක උත්සාහ කරනවා ඒගොල්ලන්ගේ අර අපි කලින් කතා කරපු හાર્ඩ්වෙයාර් එක, ප්‍රොසෙසර් එක, GPU එක, ස්ටෝරේජ් එක, RAM එක ඕනවට වඩා රත් කර කර කොහොම හරි මේ ඇප් එක ඔයාලට රන් කරවල දෙන්න. විශේෂයෙන්ම ප්ලේ කරන්න බැරි ගේම් එකක් ඔයා මේකට දාලා අමාරුවෙන් ප්ලේ කරනවා නම් මේ ෆෝන් එක ඔයාට දැනෙනවා රත් වෙනවා කියලා. අපි ඒකට කියන්නේ ෆෝන් එක අපි ඕනවට වඩා ස්ට්‍රෙස් කරනවා කියලා. හිතන්න ඔයා පාවිච්චි කරන්නේ ලෝ එන්ඩ් ෆෝන් එකක්. ඒක හදලා තියෙන්නේ Zoom call එකක් ගන්න, සාමාන්‍ය social media browse කරන්න, ඒ වගේ දේවල් වලට විතරයි. නමුත් ඔයා ඒකට හයි එන්ඩ් ගේම් එකක් ප්ලේ කරන්න උත්සාහ කරනවා. එතකොට ඔයාලා ගේම් එක ප්ලේ කරනකොටම දැනෙනවා අද් දෙකට පවා ඔයාගේ ෆෝන් එක ඕනවට වඩා හීට් වෙනවා. ෆෝන් එක ඕනවට වඩා ස්ට්‍රෙස් වෙනවා. එතකොට GPU එක, CPU එක මේ හැම දෙයක්ම ඕනවට වඩා වැඩ කරන්න පටන් ගන්නවා. මෙන්න මේකෙනුත් ඔයාගේ ෆෝන් එක ඉක්මනට හානි වෙන්න, වැඩ කරන්නේ නැති තත්ත්වයට පත් වෙන්න. මේක ඇතුලේ තියෙන ඉන්ටර්නල් දේවල් වල ආයු කාලය වේගෙන් අඩු වෙනවා. පාවිච්චි කරන්න පුළුවන් කාලයට වඩා ගොඩක් අඩු කාලයක් ඇතුළත ඔයාට ෆෝන් එක රිපෙයා කරන්න හෝ ෆෝන් එක අයින් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඔයාට ගැළපෙන ඇප්ස් විතරක් පාවිච්චි කරන්න උනන්දු වෙන්න. ඒ වගේම සමහර ඇප්ස් නිර්මාණකරුවෝ පවා තමන්ගේ ෆෝන් එකට නොගැලපෙන විදිහට ඇප්ස් නිර්මාණය කරලා තිනවා. අන්න එහෙම ඇප්ස් තියෙනවා ෆෝන් එකේ. ඒ දේවල් අයින් කරන්න ඒ දේවල් වලිනුත් ෆෝන් එකේ හાર્ඩ්වෙයා නිතර නිතර ප්‍රොසෙස් කරලා රත් කරනවා වගේම බැටරි එක පවා ඩැමේජ් වීමක් සිද්ධ වෙනවා. බැටරි එක ගැන කතා කරනකොට ඔයාලා දන්නවා බැටරි එකටත් ආයු කාලයක් තියෙනවා. මේක චාර්ජ් කරන්න පුළුවන් සර්කල්ස් ගණනක් තියෙනවා. මේක 500 සැරයයි චාර්ජ් කළා ආයි ඩිස්චාර්ජ් කරන්න පුළුවන්. මේක 1000 සැරයයි, එතන 5000 සැරේ, 50000 සැරේ. එක එක කම්පැනිස් තමන්ගේ බැටරි එක චාර්ජ් කරන්න පුළුවන් සර්කල්ස් ගන්න දක්වලා තියෙනවා. ඉතින් එතකොට ඔයා හැමතිස්සෙම ෆෝන් එක ඉක්මනට චාර්ජ් කරනවා, iPhone එක බස්සනවා, ආයෙ චාර්ජ් කරනවා, ආයෙ බස්සනවා. ඉතින් අපිට ශ්‍රී ලංකාව කලින් තිබ්බ තත්ත්වෙට තිබ්බනම් අපිට කිසි අවුලක් නැතුව මේ විදිහට චාර්ජ් කරන්න, ඩිස්චාර්ජ් කරන්න පුළුවන්. නමුත් අවසනාවකට අපි ෆෝන් එක රැක ගන්න නම් අන් ඒ විදිහට නොකර ඔයාට මේ අඩුම එක චාර්ජ් එකකින් අපිට වැඩි කාලයක් ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන් විදිහට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් මේ ඕනම ෆෝන් එකක බැටරි එක චාර්ජ් එකකින් මෙච්චර වෙලා චාර්ජ් කරාට පස්සේ පාවිච්චි කරන්න පුළුවන් කියලා කිව්වට අපි හරියට try කරලා apps කීපයක්, games කීපයක් play කරොත් පැය භාගෙන් උනත් මේක බැටරි එක බස්සන්න පුළුවන්. පැය භාගෙන් බැස්සුවා කියන්නේ ආයෙත් ඔයාලට full charge කරන්න වෙනවා. ඒකට අර බැටරි එකේ circles ගන්න තමයි ඔයාගේ ඉවර වෙන්නේ. ඉතින් ඒ නිසා බැටරි එක රැක ගන්න නම් ඔයාට ස්මාර්ට් ෆෝන් එකේ
අනවශ්‍ය දේවල් අනවශ්‍ය ඇප්ස් වගේ දේවල් පවා යම්කිසි සීමාවකට පාවිච්චි කරන්න වගේම මේ ෆෝන් එක චාර්ජ් කරන්න ඔයා වෙනදා පුරුද්දක් වැරදි විදිහට පුරුද්දක් තියෙනවා නම් ෆෝන් එක චාර්ජ් කරන්න ඒකත් අයින් කරන්න සිද්ධ වෙනවා. ඉතින් බැරි වෙලාවත් ඔයාගේ බැටරියක හානි වුණොත් අර කලින් කියපු දේවල්මයි සිද්ධ වෙන්නේ. ගොඩක් වෙලාවට ඔයාගේ මොඩල් එකට අවශ්‍ය බැටරියක ශ්‍රී ලංකාවේදී ගන්න බැරි වෙයි. ඒක ගෙන්නන්න කාලයක් යයි. එමන්දත් ඒක වට හිතා ගන්න බැරි තරම් ලොකු ගාණක් වෙයි. ඉතින් ඒ නිසා උත්සාහ කරන්න හැමතිස්සෙම ඔයාගේ බැටරිය එක ආරක්ෂා කරගෙන ඉන්න. ස්මාර්ට්ෆෝන් එක ගොඩක් ඉක්මනටම සවුත් වෙන දේක් තමයි බැටරිය එක කියන්නේ. ඔයා ඒක වැරදි විදිහට පාවිච්චි කරනවා නම්. ඒ වගේම ගොඩක් අය Tamanට ඔරිජිනලි හම්බ වෙච්ච ඇඩැප්ට් එක ඒ වගේම කේබල්ස් වගේ දේවල් ඇරෙන්න වෙනත් low quality adapters cables වගේ දේවල් පාවිච්චි කරත් ඔයාගේ ෆෝන් එක රත් වෙන්න සහ බැටරිය එක සවුත් වෙන්න ඕන තරම් ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා හැමතිස්සෙම try කරන්න ඔයාට හම්බ වෙච්ච original එක පාවිච්චි කරන්න. එහෙමත් නැත්නම් පොඩ්ඩක් branded එහෙමත් නැත්නම් ටිකක් high quality charger එකක් high quality cable එකක් පාවිච්චි කරන්න උනන්දු වෙන්න. මේක නිසාත් ඔයාගේ ෆෝන් එකට damage වෙන්න ඉඩ තියෙනවා. මම පල්ලෙහා AliExpress එකේ ගොඩක් අඩුවට ගන්න පුළුවන් cables. ඒ වගේම ඒ වගේ ඇඩැප්ටර්ස් වගේ දේවල් වල links දාන්නම් ඔයාට ඒ දේවල් consider කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ස්මාර්ට්ෆෝන් එකක් හානි වෙන්න තියෙන තවත් එක විදිහක් තමයි මේ ෆෝන් එකට වතුර යන එක හෝ වතුරට වැටෙන එක. ගොඩක් වෙලාවට ඔයාලා දන්නවා water resistant phones අපිට බලා ගන්න පුළුවන්. මේ දේවල් පවා සමහර වෙලාවට හානි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාට අත්‍යවශ්‍ය කාරණයක් අරගෙන ෆෝන් එක තෙමෙන්න දෙන්න එපා. එහෙම නැත්නම් ඒක වතුරට වැටෙන්න දෙන්න එපා. උත්සාහ කරන්න කොහොම හරි ඒක බේරගන්න බැරි වෙලාවත් ඒක වතුරට වැටුනොත් හරි මොනවා හරි වතුර ගියොත් හරි ගොඩක් වෙලාවට ඒක ආයෙ ඔන් කරන්න උත්සාහ කරන්න එපා. ඉක්මනට ෆෝන් එක ඔෆ් කරලා දාන්න. එහෙම නැත්නම් ඔෆ් වෙලා නම් තියෙන්නේ ඔයාලා දන්නවා මේක හාල් එකක් ඇතුළට දාලා තිබ්බම මේක ඇතුළේ තියෙන ජලය වගේ දේවල් ඉක්මනට ටික වෙලාවකින් අයින් වෙනවා කියලා ඔයාලා අහලා ඇති. ඉතින් ඒක පොඩ්ඩක් try කරලා බලන්න එකක් ගොඩක් සාර්ථක දෙයක්. එහෙම නැත්නම් ඔයාට professionally මේ දේවල් repair කරන්න train වෙලා ඉන්න කෙනෙකුට shop එකකට දෙන්න වෙනවා. ඔයා මේ දේවල් ගලවලා උත්සාහ කරන්න හදන්න එපා repair කරන්න. සමහර වෙලාවට phone වල connectivity issues එනවා නම් ඒ කියන්නේ Wi-Fi ප්‍රශ්න තියෙනවා, Bluetooth ප්‍රශ්න, NFC ප්‍රශ්න මේ හැම දෙයකටම මේක ඇතුලේ පොඩි chip එකක් තමයි තියෙන්නේ. Bluetooth ප්‍රශ්නයක් වුණාම ඔයාලා අහලා ඇති මේක නම් Bluetooth chip එක මාරු කරන්න වෙනවා. ඔන්න ඔය වගේ දේවල් කියනවා. ඉතින් එතකොට මේ දේවල් අපි ඕවර් යූස් කරනවා නම් මේ වගේ කනෙක්ටිවිටි අපිට අනවශ්‍ය වෙලාවටත් අපි ඩේටා ඔන් කරන් ඉන්නවා නම් Wi-Fi හැමතිස්සෙම ඔන් කරන් ඉන්නවා නම් මේ ශ්‍රී ලංකාවේ මේ තියෙන තත්ත්වෙ හැටියට අපිට ඉස්සර වගේ එහෙම අතල්ලගේ ඉන්න බෑ. අපි ඒව පාවිච්චි කරනවා නම් විතරක් ඔන් කරගෙන හිටියොත් තමයි මම අර කලින් කිව්වා වගේ ඒ දේවල් වල පවා ආයු කාලය අපිට අවශ්‍ය ප්‍රමාණයට තියාගෙන ඉන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් ඔයාලා දැන් තේරෙනවා ඇති අපි මේ වෙලාවේ ඉන්න තත්ත්වයට එක්ක අපි ස්මාර්ට්ෆෝන් එකක් කියන දේ කොයිතරම් පරිස්සමට පාවිච්චි කරන්න ඕනේද කියන එක අපිට මේ වෙලාවේ හොඳටම දැනিলা තියෙනවා. ඉතින් බැරි වෙලාවත් ඔයාට මේ වෙනකොටත් ඔයාගේ ෆෝන් එකේ මොකක් හරි ප්‍රශ්නයක් ඇවිල්ලා වොරන්ටි තියෙනවා නම් ඒගොල්ලත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. මේක ඔයාට නොමිලේම දැම්මම ගිහිල්ලා පොඩ්ඩක් රිපෙයා කරන්න උත්සාහ කරගන්න. තවත් ඉස්සරහට මේක තවත් මොනව වෙයිද කියලා අපිට හිතා ගන්න බැරි වෙන නිසා. අනිත් එක තමයි ඔයා අලුතින් ස්මාර්ට්ෆෝන් එකක් මෙලදී ගන්නවා නම් වොරන්ටි එක ගැන පුළුවන් නම් ලෙටර් එක ලියලා එහෙම නැත්නම් ඔයාගේ බිල් එකේ නෝට් කරලා හරි ගන්න උත්සාහ කරන්න. ඔයාලා මේකට දෙන්නේ වොරන්ටි මොනවටද? ඩිස්ප්ලේ එකට දෙනවද, බැටරිය එකට දෙනවද, කොච්චර කාලයක් ඇතුළතද, මොන ප්‍රශ්න වලටද දෙන්නේ නැත්තේ, අනේ දේවල් හොඳට අහගෙන ඒ දේවල් ඔයාලට ඇග්‍රී නම් විතරක් ඔයාලට පුළුවන් ෆෝන් එකක් මිලදී ගන්න. මොකද මේ වොරන්ටි කේස් එක හරියට තේරුම් ගන්න නැතුව තමයි තමන් උපයන මුදල වියදම් කරලා ගොඩක් අය ස්මාර්ට්ෆෝන්ස් ගන්න. ඉතින් අවසාන වශයෙන් මම ඔයාලට පොඩි ටිප් එකක් දෙන්නම්. ගොඩක් වෙලාවට තමන්ගේ ස්මාර්ට්ෆෝන් එක අපි අත්‍යවශ්‍ය කාරණයකට අරෙන්න පාවිච්චි නොකර ඉමු කියලානේ දැන් අපි මෙතනදී කතා වෙන්නේ. මොකද මේ වෙලාවේ තියෙන මේ තත්ත්වයට හැටියට මොකද ඔයාට මේ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ ඔයාගේ ෆෝන් එකට ප්‍රශ්නයක් වෙනකම්. ඔයාට ස්මාර්ට්ෆෝන් එකක අලුත් අවශ්‍යතාවය එනකම්, ඔයාගේ ඩිස්ප්ලේ එක ඩැමේජ් වෙනකම්, ඔයාගේ බැටරිය එක ඩැමේජ් වෙනකම් උනාට පස්සේ තමයි තේරෙන්නේ මම මේකට මේ වියදම් කරන්න ලෑස්ති වෙන මුදල මගේ වෙන වැඩකට වියදම් කරගන්න තිබ්බනේ මගේ ෆෝන් එක ආරක්ෂා කරගෙන හිටියානම් කියලා. ඉතින් ඒ නිසා දැන් මට මේකට විසඳුම් දෙන්න ඉතින් ෆෝන් එක කාලය අඩු කරන්න කියලා නේ කියන්නේ. ගොඩක් වෙලාවට ස්මාර්ට් වොච් එක ඔයාලා දැකලා ඇති. මම ඊට කලින් කරලා තියෙනවා කොහොමද Samsung ලගේ ස්මාර්ට් වොච් එක මොන වගේද, Apple ලගේ ස්මාර්ට් වොච් එක මොන වගේද කියලා. ඒ විතරක් නෙමෙයි ගොඩක් මිල අඩු රුපියල් 3000 4000 ඉඳන් දැන් අපිට මේ වෙනකොට ස්මාර්ට් වොච් බලා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් එතකොට සමහර වෙලාවට අපි ස්මාර්ට් ෆෝන් එකක් වොච් එකකට කනෙක්ට් කරගෙන හිටියම ෆෝන් එක අපි හිතමු සාක්කුවේ තියෙන්නේ කියලා, නැත්නම් බෑග් එකේ තියෙන්නේ කියලා, නැත්නම් කායිකේ තියලම තියෙන්නේ. එතකොට ඔයාට එන notifications, calls, SMS answer කරන්න ඕනේද නැද්ද කියන දේ decide කරන්න ෆෝන් එක එළියට ගන්න කලින් වොච් එකෙන් හැකියාව ලැබෙනවා.
එතකොට යම් කිසි වෙලාවක ඉතින් වාගේ ෆෝන් එක වා අතට ගන්න කාලේ වාට අඩු කරගන්න පුළුවන්. ඒක මේ ෆෝන් එක ආරක්ෂා කරගන්න විතරක් නෙමෙයි. අර වා ෆෝන් එකට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්ටන් ඒකත් නවත්ත ගන්න යම් කිසි උදව්වක් වෙයි කියලා තමයි මම හිතන්නේ. ඉතින් අපි කවදාවත් කරන්න වෙයි කියලා හිතපු ඉදිය වීඩියෝ එකක් නෙමෙයි මේ වෙනකොට අපි අරගෙන අවිලා තියෙන්නේ. ඔයා ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ ආයු කාලය වැඩි කරගන්න මොනවද උත්සාහ කරලා තියෙන්නේ? තවත් ටිප්ස් එහෙම තියෙනවා නම් පල්ලෙය කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න අමතක කරන්න එපා. මේ වීඩියෝස් බලන හැමෝටම ඔයාගේ කමෙන්ට් එක අනිවාර්යෙන් වැදගත් වෙයි. ඒ වගේම ඔයාට මේ කාලෙදි මොනවා හරි ප්‍රශ්නයක් ආවද ඔයාගේ ෆෝන් එකේ රෙපෙයා එකක් එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකේ මොනවා හරි ප්‍රශ්නයක් ඇවිල්ලා ඒක විසඳ ගන්න ඔයාට මේ වෙනකොට රුපියල් කීයක් වගේ ගියාද කියලා පල්ලෙය කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. එතකොටත් අනිත් අයට අවබෝධයක් එයි. තමන්ට ප්‍රශ්නයක් ආවොත් කොයිතරම් මුදලක් වියදම් කරන්න වෙයිද කියලා. මේ වගේ වීඩියෝස් බලන්න ඔයාලට පුළුවන් Chanux bro subscribe කරන්න. පහල තියෙන රතු පාට subscribe button එක. ඒ වගේම notification bell icon එක click කරන්න. Instagram එකේ Chanux bro follow කරන්න, TikTok එකේ Chanux bro follow කරන්න. යාළුවෙකුට දැනගන්න, වැඩිහිටියෙකුට දැනගන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ඊගොස් සිංහල geek show එකෙන් geekment හම්බෙමු.